දැන් මේ ජනතා විමුක්ති පෙරමුණ මට මතකයි එදා ජනතා විමුක්ති පෙරමුණ අපිට පැහැදිලිව කිව්වා පළාත් සභාවට ඉල්ලන අයවත් මරනවා ඒ ඉල්ලන අයට උදව් කරන අයවත් මරනවා කියලා එදා මම පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වුණා මාව මරන්න ඝාතනය කරන්න ලොකු වෑයමක් දැරුවා නමුත් අද අනුර කුමාර යනවා ලන්ඩන් නුවරට ගිහිල්ලා එතුමා කියනවා පළාත් සභාව පිළිගන්නවයි කියලා මොනවද මේ කියන්නේ එතකොට දැන් එතුමා පළාත් සභාව පිළිගන්නවයි කිව්වහම අර මැරිච්ච අය නැකිట్లా එනවද එහෙමනම් එතුමා ප්‍රසිද්ධියේ සමාවක් ගන්න ඕනි වැරදි තීන්දුව తీරන අරගෙන අද කියනවා පළාත් සභා ක්‍රමය හොඳයි කියලා තාරුණ්‍යයට හඬ ඇහුම්කම් දෙන එකම නායකත්වය වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා අපි කනගාටු වෙනවා අපේ විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස දැනගෙන ඉඳලා නැහැ යාපනයේ ටෙස්ට් ක්‍රිකට් පිටියක් තියෙනවද කියලා. ඒ යාපනයට ගිහිල්ලා එතුමා ටෙස්ට් ක්‍රිකට් පිටියක් හොයනවා. මේ වගේ නායකයෝද මේ රට පාලනය කරන්න බාරගන්නේ. සජිත් ප්‍රේමදාස මේ රටේ ඇමතිකම් දරුවා. සංස්කෘතික ඇමතිකම් දරුවා. මොනවද කරේ? ඒ වගේම එතුමගේ තාත්තා 100ක් ලක්ෂයක් රුක් සෙවණට දස ලක්ෂයක් නිවාස හදනවා කියලා නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරා. නමුත් සජිත් ප්‍රේමදාස නිවාස ඇමති විදියට අවුරුදු 5ක් තිස්සේ හදපු ගෙවල් කොහෙද තියෙන්නේ?